මම හිතපු නීති ආසාමේ අමතිවරයෙක් විදිහට මගෙන් ප්‍රශ්න කරා ඒ සම්බන්ධ මේ ලැබුණ තොරතුරු සහ ආරංචි සම්බන්ධ. මේ මේ සම්බන්ධ අවශ්‍ය සාක්ෂි ලැබලා දුන්නා. මගේ අදහස මේ රටේ 300ක් පමණ ජීවිතක්ෂයටපත් වෙලා ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච මේකට වගකීම්ට මෙම කොමිසමෙන් මේකේ වරදිකාරීට දඬුවම් දිය යුතුයි. ඒවට තිබ්බේ ඔබතුමාගේ රජයක්. ඔව් කාගේ රජයක් තිබ්බත් රජයක තියෙනවා කැබිනට් මණ්ඩලයේ සාමූහිකවක් කිමු නමුත් ආරක්ෂක අංශයේ සම්බන්ධව එසේ නෙමෙයි. ඉතින් ආරක්ෂක අංශයේ තොරතුරු සියල්ල ලැබෙන්නේ නැහැ. ලැබිලා ක්‍රියාමාර්ග නොගත් අය ගැන යම් තීන්දුවක් ගන්න ඕන මේ රටේ ජනතාව අනාගත වෙනුවෙන්. ඒ කියන්නේ ඊට බොහෝ ජනතා ඊට අගමැතිතුමා. මම මේක නම් කරන්නේ නැහැ. ග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන මතවාද වෙනස්කම් තියෙනවා නමුත් අගමැතිතුමා මේකට වක් කියුතු නැති විත්‍යයි මගේ දැනුම. ඒකෙන් ඔප්පෙන්නේ जनाधिपतरोधी මයිත්‍රිපාල සිරිසේනතුමා තමයි අර නීති ආසාමයේ මෙතන ඉදිරියට කටයුතු කළේ. හැබැයි මම පුද්ගලයන් ගැන 2015 ඉඳන්ම කියනවා මේ ආරක්ෂක අංශ විද්‍යාංශයේ 2015 16 18 නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් ඔවුන් නීති හැමෝට ගන්න ක්‍රියාමාර්ග සියල්ල ආරම්භ තිබ්බා. ඒ සහරාන්ට විරුද්ධව අධිකාරණ පැමිණිලි කරලා විවෘත වරෙන්තු ආරම්භ තිබ්බා. නමුත් මුලදී මේකේ ස්වභාවය තිබ්බේ වෙනස් විදියට මම त्रस्तवादी संविधान पर्वर्तन अवश्य क्रियामार्ग प्रहार संबंध मंगमति काली किसी तीरने वक्या अपने तीन दुकान बैठा वक्या।